I want Sri Lanka. අපි අද ඉඳලා ඔයගලන්ට ගේන්න යන්නේ අලුත්ම YouTube series එක. ඒ මොනා ගැනද දන්නවද? අපි ලංකාව විතර නෙවෙයි මේ ලෝකේ ඉන්න හැමෝම ආස කරන දෙයක් ගැන. ඒ තමයි කැම්ප්. ඉතින් අපි කරන්න යන්නේ අපි යනවා රෙස්ටුරන්ට් තුනකට. අඩුම ගණන් තියෙන තැනකටයි සාමාන්‍ය ගණන් තියෙන තැනකටයි පට්ටම ගණන් තියෙන තැනකටයි. ඊට පස්සේ ගිහිල්ලා කාලවල කියන ඔයාලට මොකද වැඩිම වටින්නේ කියලා. මේ බර්ත් අද අපි කාල බලන්න යන්නේ ලංකාවේ පොඩි ලොකු හැමෝම කාලා තියෙන කෑමක්. කාලා තිනා වගේම කන්න ආසගෙන කෑමක්. ඒ තමයි කොත්තු. හරි. අද අපි මුලින්ම පටන් ගන්න යන්නේ අපි හැමෝම දන්න ගෝල් ෆේස් වෙල්ල තීරයට ඇවිල්ලා ගෝල් ෆේස් වෙල්ල තීරයේ තියෙන නානස්. අපි යමුද නානස්? යමු. නානස්. යමු. දැක්ක ගමන්න මරුවට තියෙනවා මේ පොඩ වැඩියෙන් උඩින් ලුණු දාලා තියෙනවා ලුණු පොඩ වැඩියෙන් දාලා තියෙන්නේ මේ හැබැයි මේ පොඩකින් පොඩ වැඩි වුණා වගේ මේක දැක්කට පස්සේ මේක මේ අපි chili paste එහෙමත් දීලා තිනවා මේක මේ කමුද කාලා බලන්න කාලා බලන්න මේක chicken කෑලි මේක දින පොඩ නේ ඇස්ස ඇස්සේ මර චේප් එක දියන්න මස් කෑලි තියෙන කුත්තු කරහයි මේ පොඩක් විතර අර සාමාන්‍ය කුත්තුර දානන හොදි ප්‍රමාණය මේකේ පොඩක් වේලිච්ච ගතියක් වගේ තමයි තේරෙන්නේ ඒ වගේ මේ මේකේ දාලා තියෙනවා ඒගොල්ලෝ රෝස්ට් චිකන් දාලා තියෙනවා ඒත් එක්කම වැඩියෙන් පොඩක් තියෙන්නේ මේකේ ලූණු තමයි වැඩියෙන් පොඩක් තියෙන්නේ වා ලූණු වල කැමති කෙනෙක් නම් මෙන්න කුත්තු එක මෙන්න කුත්තු ලූණු එක නම් තියෙනවා ඇති වෙන්නේ ඒ මතක මේ දැන් මේ ඔක්කොම හරි ඒත් මේකෙත් ගාන හැටියට මේක වටනවද මේ කීයක් කරනවා මේක මේක රුපියල් 350ක් වෙනවා මේ චිකන් කොත්තු එක මේක කියන්නේ ෆුල් එකක් නේ ඔව් මේක ෆුල් කොත්තු එකක් මේක රුපියල් 350කට ගන්න පුළුවන් අපිට සාමාන්‍ය දෙන්නෙක් විතර මේක ගන්න පුළුවන් නේ මේක දෙන්නෙක්ට ඇති වෙන්න පුළුවන් මේක දෙන්නෙක්ට ඇති දෙන්නෙක් කියන්නේ දැන් මට පොඩ්ඩක් බඩගිනි ප්‍රමාණය යනවා ඉතින් මේ බඩගින්න වැඩි නම් අපි දැන් බැලුවත් හිතනොත් තව එකක් ගන්නවා ඒ වුණත් සාමාන්‍ය පරිදි ගන්න මේක හොඳටම තිරියද මේක හොඳයි මේක ඇත්තටම ඒ ගානට වටනවා කියලා අපිට හිතෙනවා ඒත් අපිට හරියට උත්තරයක් දෙන්න බෑ අපි ඉතුරු තැන් දෙකිනුත් කාලා බලනවා ඒ වුණත් දැන්ට අපි මේක කාලා ඊළඟ තැනේදී ඕගොල්ලෝම හම්බෙන්න මොන වගේද මේක කියලා
ඒකයි විසිරලා නැහැ මොකද මේක පොඩ්ඩක් අරගෙන වඩා ලොකු පෙනුමක් තියෙනවා මේක නම් සෑහෙන රහපාටයි මොන්න මේ කනක විසිරලා නැහැ කලබල නැද කමුද so good මේක ලොකු වෙනසක් තියෙනවා නානස්සකට වඩා ඒත් අපි අන්තිමට බලමු මොකද වැඩිම වටින්නේ කියලා මම හිතන විදිහට මේක අර මේ නානස්සකේ කුප්තු එක සෑහෙන වීලිච්ච ගතියක් තිබ්බේ හැබැයි මේකේම මම විදාලා මස් කැලි මොකද තියෙනවා මේක හොඳට මේ ඒකට ප්‍රසන්ට් කරලා තිනවා හොඳට ඇත්තට මේක පර්ෆෙක්ට් ඇත්තට මට කියන්න කිසිම නරක දෙයක් නැහැ මේක ඇත්තටම නියමරම තිබ්බා ඉතින් දැන් අපි අපේ එපිසෝඩ් එක ඉවර කරන්න ලං වෙලා ඉන්නේ දැන් ගොඩක් රෑ වෙලා වෙලාව 9ක් පහ වෙලා තියෙන්නේ ඉතින් මං අද විඳිකව එක් කරගෙන ආවා ලොකු දිග ගමන අපි කියන්නේ නානස් කොමන්ස් ඊළඟට අන්තිමට ආවා අපි බාන්ස් බෙරි ඉතින් අපි ওই තුනේම කාලා බලලා දැන් අන්තිමට ඩිසයිඩ් කරන්න යන්නේ මොකද්ද වැඩියම වටින්නේ කියලා ඉතින් විඳික වාට හිතන විදිහට මොකද්ද වැඩියම වටින්නේ වටිනම චිකන් කොත්තුවද ඔව් මුනිමගේ නානස් නේද නානස් එක දැන් කොත්තුව වරදන්නේ නැහැ එුණත් මට මගේ ටේස් එකට දෙන්න ඩ්‍රයි වැඩි කොමන්ස් එකට නියමර තිබ්බා ගානට පොදි දාලා තිබ්බා චිකන් ගෑලි තිබ්බා ගාන හැටියට මම නම් ගොඩක් කැමති එකට බාන්ස් බරි එක නම් ගානත් සැරයි දීපු විදියට මට චිකන් කෑල්ලක් හොයාගන්න බැරි වුණා එළවලු නම් තිබ්බා සෑහෙන්න හැබැයි රසේ නම් වරදක් නැහැ හැබැයි මට නම් ඒ තුනෙන්ම මට නම් හිතර ගොඩක් මැල්ුවේ ඇත්තටම කියනවා නම් කොමන්ස් තමයි වටින්නේ වැඩිම වටින්නේ ඕකේ ඇත්තට මං හිතන විදිහටත් නානාසිකේ කොත්තු ගණන් අඩු වුණාට ඒකේ ස්ටෑන්ඩඩ් එක එච්චරම හොඳ නැහැ. ඉතින් මට හිතෙන විදිහට මමත් වැඩියෙන්ම කැමති කොමන්ස්. ගෝබි. අපි ගෝබි නෙවෙයි තාම පොඩ්ඩක්. ගෝබි. ඔව්. කැමති අපි වයින් දෙන්න. ගෝබි. මොකටද වැඩියෙන් කැමති? කොමන්ස් කොමන්ස් කොමන්ස්. කොමන්ස්. ආ, යත් කැමති කොමන්ස්. අපි තුන්දෙනාම වැඩියෙන්ම කැමති කොමන්ස්. ඉතින් අද අපි ගිය තුනේම වැඩියෙන්ම වර්ත් එපිසෝඩ් එකේ වැඩියෙන්ම වටින්නේ කොමන්ස් එකේ කොමන්ස්.